තියෙන්නේ අසීමිත භක්තියක්. මේ භක්තිය නිසාම දලදා කරඬුව වීදිපැස සංචාරය කරන හැම අවස්ථාවකම බුහුමන් දැක්වීම කරනවා. මේ බුහුමන කොච්චරද කියනවා නම් දලදා කරඬුව හිස පිට තබාගෙන යන ඇතුට ගමන් කිරීමට සිදුවන්නේ සුදු පාවඩයක් ඔස්සේ. මේ පාවඩ එලීම දලදා මාලිගාවේ රාජකාරී කරුවෙක්ගේ රාජකාරී පිළිවෙත. මේ රාජකාරී කරුවා පාවඩ එලීම ආරම්භ කරන්නේ මාලිගා භූමියේදී. මොකද මහවාහල් කඩෙන් ඇතු එළියට බැහැීමට පෙර පාවඩ එලීම කරන්නට ඕනේ. ඊට පෙර ආතුව රන්ගිලිගේ දලදා කරුණුව තැන්පත් කරනවා. මේ දලදා කරුණුව තැන්පත් කිරීමේ තැන් පටන් නැවතත් මාලිගාවට ගෙවදෙන තෙක් මේ විදිහට මේ පාවඩ එලීම කරනවා. ඒ පාවඩ එලීම දකින්නවත් එක්කම හුන් අසුන් වලින් නැගිට දලදා කරුණු වහන්සේට ගෞරව කිරීම පෙරහැර නරඹන්නන්ගේ පිළිවෙත. මේ පිළිවෙතත් එක්කම තමයි දලදා කරුණුවට ඉහත්තාවෙන් රැකවල් කිරීමක් කරනවා. ඒ රැකවල් කිරීම කරන්නේ ගමන් විය නැක්කැල්ලීම. ඒකත් හරිම අපූරු කටයුත්තක්. ඉතා ඉහළ උසකින් වුණත් සමාන්තරව මේ ගමන් වියන අල්ලාගෙන යන එක අතකින් ගමන් වියන පයට පාවඩ එලීම දැකීම අතිරිමත් අවස්ථාවක් වන වගේම තමයි ඇතු මොනම විදියකටවත් පාවඩේ ඉක්මවා ගමන් කරන්නේ නැහැ. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.